අපි සංස්කෘතික අමාත්‍ය ටීබී ඒකනායක මහතා මෙන්න සජීවව සම්බන්ධ කරගත්තා. සුබ උදෑසනක් කැමතුමනි ඔබතුමාට. එහෙමයි එහෙමයි. මේ වෙලාවේ කොහෙද ඉන්නේ ඔබතුමා? කොළඹ. කොළඹනේ. හරි බොහොම ස්තුතියි අපි ඔබතුමාව හොයන අතරේ ඔබතුමා අප සමගින් සම්බන්ධ වීම අපිට ගොඩක්ම වටිනවා. මේ විශේෂ කාරණාවක් මේ දවස්වල තියෙනවානේ මං කිසිදු දේශපාලන කටයුත්තක් ඔබතුමත් එක්ක කතා කරන්නේ නැහැ. අර සපත්තු දෙක කෝටි 13000ක ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඇත්තද මේ කතාව? නෑ මිලපිළිබඳව කාරණයක් තවම මකියන්නේ. අද අපි ඒකට කමිටුවක් පත් කරනවා. මහාචාර්ය මුදියන්ති සානායකත් සංස්කෘතික අධ්‍යක්ෂක විජිත් කනුගලත් ප්‍රවීණ පිළනාපින් ස්ථානයේ සුගත් තෝරන මැතිතුමාගේ අතුළු කමිටුවක්. මේ මේ සපත්තු දෙකටද කමිටුවක් පත් කරන්නේ? මේක පිළිබඳව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සම්බුදානවලින් අපෙන් ඉල්ලීමක් කරනවා. මේක වෙන්දේසී එක ප්‍රවේශයකට අපි යොමු කරනවා කියන එක ඒකදී අපි මිල ගණන් අහුවාම අපි කාටත් මිල ගණන් කතා කරේනේ. අපි අද පත් කරන මේ කමිටුවට බාර දෙනවා ස්වාධීනව මේ පිළිබඳව නිරීක්ෂණයක් කළා කටයුතු කරන්න. මේ ඓතිහාසික අවස්ථාවක් වේද අමතුමා අඩිය ගැලවුණු සපත්තු දෙකට කමිටුවක් පත් කිරීම නිකන් අපූර්ව අවස්ථාවක් ඒ වගේ මට පේන්නේ. ඒකට කමිටුවට නමක් දාමුක අපි අඩිය ගැලවුණු සපත්තු කමිටුව වගේ එකක්. නෑ විශේෂ හොඳ නමක් දාමු. ඊට වඩා හොඳ නිකන් මේ සංස්කෘතික නමක් දාන්න පුළුවන් මේකට. ඉස්සෙල්ලා මට කියන්නකෝ ඒ සපත්තු දෙක මිලදී ගත්තේ කීයටද කියලා. ඒක ගොඩක් කල් මම ගත්තේ. ගන්නකොට කීයද? උපල් 10 ගානක් විතර ඇති. 10 ගානක්. ඊපෝ 10 ගානක් විතර. දැන් ඔබතුමාට දැනෙන විදිහට දැනට ඉල්ලුමක් තියෙන්නේ කොච්චර ගානකටද රුපියල් වලින් කිව්වොත්? දැන් එක එක ඩොලර් මිලියන ගණන් ගැන කතා කරනවා. නමුත් මේක මේවා දුරකථන පණිවිඩයක් එක්ක ඒවා නිසා පිටතර ඒක යන මතු කරන්න බහසුනේ නැහැ. මොකද මේක නැත්තම් මේ විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පිළිවෙල විධිමත් මම තීනු ගන්න නැතුව මේ පිළිබඳව ස්වාධීන මේ කමිටුව මගින් කටයුතු කරන්න ඒ යොමු කරන සියල්ල මේ කමිටුවට යොමු කරමින් සාකච්ඡා කරමින් අඩුපිළක් හදන්න. අපි කිව්වේ එහෙම මොනොත් එහෙම යම් විශේෂ මුදලක් අපිට ලැබුණොත් ඒ වෙනුවෙන් අපි වයම් පළාතේ සපත්තුවක් සෙලප්පුවක් නැති පාසල් දරුවන්ට සියලු දෙනාට පාවහන් අරන් දීමේ අපි දැන් ඒ ඡායාරූප දැක්කා එතන තියෙනවා කකුල යට සපත්තු උඩ අමුතු විදියට තිබුණේ කොහොමද එදා මේ සපත්තු දෙක දාගෙන එතනට ගියේ නෑ මම ඒ සපත්තු දෙක වඩා සුදු ජාතික ඇඳුමක් එක්ක යද්දි ඉතා අලංකාර වේ කියලා කල්පනා කළා ඒක සුද්ධ කළා හොදලා දාගෙන ගියාම ලේකම් කාර්යාලයේ ගිහිල්ලා බහිද්දිම එකක සපත්තු යට අඩිය ගැලවුණා ඒක මම පැත්තකින් තියලා තුට්ටක් දුරට යනකොට ලේකම් කාර්යයතු අනිත් එක ගැලවුණා. ඒකත් පැත්තකින් තියලා මම උඩ කෑලා තියෙද්දි හැම මම පයින් බිම කකුල් දෙක ගෑවෙද්දි මහ පොළවේ අඩිය තියාගෙන මම හැම ගිහිල්ලා ජනරාල්තුමා ඉන්න තැනත් කාමරේ සීන ජනරාල්තුමා එනකම් පොඩ්ඩක් ඇදිලා ඉද්දිත් එහෙමයි සම්පද්දක තිබුණේ. නමුත් අපේ යන් කිව්වා එළියට ගිහිල්ලා ජනරාල්තුමාට කතා කරන්න අතනක් දීලා ආචාර කරන එකට එතෙන්ද මං ගිහිල්ලා මහපුළු යළිය තියලා කතා කළා. අපව වෙවිලා මට යුසුමක් අත්සන්කල් තිබුණා සංස්කෘතික අමාත්‍යාංශයත් ඒ රටේ විශේෂයෙන් ඒ විෂය බාර ජාතික අධ්‍යක්ෂතුමත් එක්ක ඒ අත්සන් කරක් තමයි උඩ ඉන්න මාධ්‍යවේදියෙකුට කැමරාවට ඇහැ ගැහුනේ මේ සපත්තු දෙකේ අඩිය නෑ අඩිය නැති ඇඟිලි එළිය තාපු ඒ ස්වභාවය ඒත් එක තමයි මේ මේකට විශේෂ ප්‍රසිද්ධියක් ලැබුණේ. අවසන් ප්‍රශ්න දෙකක් කෙටියෙන් අහන්නම් කෙටි උත්තර දෙකක් දෙන්න. පළමු කාරණාව අඩිය මේ කකුල පොළවේ ගෑවිලා ඇවිදිනකොට ගමන වෙනස් වෙලා නිකන් අමුතු සංස්කෘතික ගමනක් වගේ දැනුනේ නැද්ද ඔබතුමාට? නෑ ජප්පොත් මහපුළු අඩිය තියලා ඉඳලා ඒ නිසා විශේෂයක් වුණේ නැහැ. මොකද අපි හොඳ උත්තර තියෙනවා ඔබතුමාට නේ. ස්වභාවයෙන්ම ඒ කාර්යය පිළිබඳ ගැටලුවක් නැහැ. මොකද එහෙම වුණා නම් කාටවත් අවධානය යොමු වෙනවා. මොකද මේ විශේෂ වූ ගමනක් යන්නේ මොකද්ද කියලා. අවසන් කාරණාව ඉතා කෙටි උත්තරයක් දෙන්න. මේ ලැබෙන සල්ලි වලින් මොනවද කරන්නේ? දැන් මම පැහැදිලි කරා මෙහෙම විශේෂ මුදලක් අපිට ලැබුණොත් මේ පිළිබඳව ඓතිහාසික කාරණා නිසා මේ මුදල සපත්තුවකට කකුලකට සම්බන්ධ කාරණා නිසා වයම් පළාතේ සත්පෝරලේ සපත්තුවක් සෙරප්පුවක් නැති පාසල් දූ දරුවන්ගේ ඒ ගැටලුව විසඳන්න ඒ මුදල් සම්පූර්ණයෙන්ම වෙන් කිරීමකට යන්න හදන්නේ සංස්කෘතික අමාත්‍ය ටීබී ඒකනායක මහතායි අප සජීව සම්බන්ධ කරගත්තේ.